රන්දි කියෝ මේ අද රැයට යමන් නියම් පොල්වත්තක් තියෙනවා පොල් ටිකක් කඩන් එන්නේ කොහෙ කොහෙ යන්න කොහෙ යන්න පොල් ලහනන්නනේ OIC මහත්තයාට A2A සෙට් එකට කියලා තියෙන නැගිටපන් පොඩ නැගිටපන් ඇයි නැගිටපන් කිව්වා මහල ඉතින් මම විහිළුවන්න කරේ විහිළු නෑ මගෙත් එක්ක ඔබ කවුද මාත්ට විහිළු කරන්නේ බං කපිලිය මොනවද මොයි මල්ලේට දාන්නේ නු දෙපාන්දර කොහරි යන්නද නෑ බං අනුරිය මට දැන් අමතක වෙනවන්නේ අදත් උදේ කෙල්ල තේ බොන ගමන් මතක් කරනවා ගෙදර බිස්කට් එකක් අත්දැයි කියලා ඉතින් 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 මේ හවසට යනකොට අමතක වෙලා හින්දා ඈ මං දැම්මම මල්ලට දාලා මෙන්න මෙහෙම මෙතනින් අරන් තියෙනවා උඹ මාරයින මන් දන්න ඇයි දැන් උඹ හොඳ මොහොඳ තාත්තා කෙනෙක් වෙන ඇයි ඒක වැරදිද නෑ ඉතින් හොඳයි 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 කොබන්නේ නක්කලීට වගේ හොඳයි 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 කියන්නේ ඈ ඉතින් එහෙම හොඳ වුණාම නරකද නෑ දැන් කිත්තයි මං කිව්වත් බොහොම හොඳයි කියලා ඕයේ තේ හොඳ දෙයට කට ඇරලා හොඳයි කියලා කියන්න එපා බං ඒක තමයි හොඳ මිනිහෙක්ගේ තියෙන හොඳ ගති ලක්ෂණ බැයිද අපේ කපිලයා දැන් හොඳ වුණාට ඒ දවස්වල නා කපිලෝ මයන මෙතන හිටියොත් මේ වැඩි මගලුර පාත් වෙන්න යන්නේ පොඩ හිතා කොහෙද මු දුවන්න හදන්නේ ඇයි රංජිතේ ඇයි කියන්නේ මේ කියන දේ පොඩ අහගෙන ඉඳලා ඵලයා මූට ඒ දවස්වල හිටියා අසත්පුරුෂය යාළුවේ අන්න ඌත් එක්ක එකතු වෙලා මූ හැමදාම හවසට හවසට රංජිතේ මේ දැන් නම් මං ගෙදර ගියන හොඳයි වගේ පොඩ හිතාම් බා මේක අහගෙන ඉඳලා ඵලයා හැමදාම හවසට හවසට අර දවසේ අමාරුවෙන් හොයාගත්ත තුට්ටු දෙකත් අරගෙන යනවා කසි පුති පොලට ගිහිල්ලා බොනවා නැති වෙනකම් බොනවා 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 අන්තිමේ අතේ තියෙන පිච්චියත් හින්දාගෙන තමයි ගෙදර යන්නේ ඔන්න නැගිටලා ගෙදර ගිහිල්ලා අර දරුවෝ කෑවද බිව්වද ගෙදර අඩුපාඩු මොනවද හෙට මොනවද කරන්නේ ඒ මුකුත් නැහැ අලගෝයා පතබෑ වගේ හතර ගාතේ ඇදලා මූණි දා ගන්නවා එච්චරයි හැබැයි ඉතින් දැන් නම් මූ හොඳයි සංගීතයි යාළුවෝ හොඳයි නේද යාළුවා හොඳයි ඉතින් මූ දැන් ඒවට නැති හින්දා සංගීතයි මූ හොරාට හොරාට දිලිපගේ පුට්ටකට යනවා මං දන්නවා බා මං දන්නවා අනේ රංජිතයි අපි කොල්ලට එහෙම දැනගන්න තියන්න එපා කපිල දරුවන්ට බය ජීවත් වෙන්න එපා බං දරුවන්ට ගෞරවයක් ඇති වෙන විදිහට ජීවත් වෙයා දරුවන්ට බය ජීවත් වුණාම කොහොමද බං හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ අනිත් එක දරුවෝයි බය ජීවත් වෙන්න ඕනේ උඹලා වගේ වැරදි වැඩ කරන තාත්තලා හින්දා ඇත්ත 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 මං ගිහින් එන්න රංජිතයි මොකෝ හදිසියෙ ඇරෙන්ජා මේ බඩනිකම් බුරුබුරු ගානවා මං බැලුවේ ගෙවල් පැත්තේ කියලා එහෙනට ගණන් හොඳයි කියලා ආ බලයන් බලයන් බල ඉක්මන් ගල බලයා මට නික අමුතු අධ්‍යයක් ආවා කොහොමත් ඔය වැරදි වැඩ කරන උන්ට උපදෙස් දෙනවා නේද? ඒව නිකන් කහඹිලියා වගේ තමයි උන්ට. රංජිත් ඇයි මටත් එහෙම තමයි ඒ දවස්වල. උඹටත් එක්ක තමයි මං කිව්වේ.
මෙයාට වැඩ ගෝ පොඩ්ඩක් වාඩි වෙයන්කෝ. අත උඩ වාඩි වෙන්න කිව්වේ නෑනේ හුම් ඉඳගන්නේ. අනේම තමයි බං අපි හොඳ විදිහට ජීවත් වෙන්න අනේ හොඳ දේවල් කරන්න ඕන. එතකොට තමයි අපි ලස්සන ජීවත් වෙන්නේ. නේ ඔව් ඔව් පුතාල මේ අනසි යාච ඒ ගිහිල්ල කියන්නේ මං පොඩි උන් දෙන්න අරන් ගියානේ. ඔව් ඉතින් මේ ආචිත් ඒ ගිහිල්ල ඒ කියන්නේ පොඩි උන් දෙන්න බල්ලෙන් යන්නේද? අයියෝ බල්ලෙන් නෙමෙයි ඉඳින් සීයේ එහෙනම් අන්න රෙදි බෑගුත් ලෑත්ති කරන් ගිහිල්ලලු නවතින්න. ඔව් මමද වැඩක් නේ මේක. ඒකනේ කියන්නේ සී බලන්නකො එහෙම යනවාද කියන්නකො ඈ. දැන් ඉතින් අපි මොකද කරන්න පුතේ මේක? මොකද කරන්න කියන්නේ සීටි කොහොම හරි ගිහින් එක්කම ඉන්න ඕනේ. මං එන්න වෙයිද? අනේ මන්ද සී එන්නේ නැණි ඉතින්. අර වැඩක් නේ. ඔව් ඉතින්. දැන් මොනවද යා කියන්නේ? පොඩි එවුන් දෙන්න දෙනකන් එයා එන්නේ නැහැලු. මේ ගෑණි පුතුම ගෑණියක් නේ. තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්නද බලන්නේ. කමන්න නැසී එක්කෝ ආචින් නැත ඔන්න ඔහේ අඩෝ උඹ මාර ඩයල් යන්න බා. උඹ දැන් මට මේ එන ගමන් කිව්වේ මේ සීයල් කියලා කොහම හරි ගෙදර යවන්න ඕනි කියලා. ඒකනේ බම් මමත් මේ පුල් ඩ්‍රයි එක දුන්නේ කොහම හරි යවන්න නැත්තම් මට මොකද බම් උඹලා ආච්චි උඹලා ගෙදර නෙමෙයි කොහේ හිටියා මේ චූලා මේ නිකන් බොරු කියන්න එපා බා. සීයේ ආච්චි විතරක් නෙමෙයි මුළු පරම්පරාවම අපේ ගෙදර ඇවිල්ලා නැවතුණත් මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඔන්න. රන්දික පුතේ ඔයාගේ ওই ගතිගුණයේ තමයි මුන් අවභාවිතා කරන්නේ. හරි හරි මොකක් හරි කරන්නම්කෝ. ඔබගේ බැංකු ගනුදෙනු පිළිබඳ තොරතුරු ජංගම දුරකථනයට ලබා දෙන SMS ඇලර්ට් සේවාව ඔබගේ බැංකු අමතා සක්‍රිය කරගන්න. දැනුවත් වන්න මූල්‍ය වංචාවල බිල්ලක් නවන්න. මැලිබන් ඉඟුරු බිස්කට් එක තේ දෙන්න. මැලිබන් ඉඟුරු බිස්කට් තේ එක්ක මරු ඉඟුරු. Crunchy goodness for hunger on the go. Viva Power Liquid. ඇඳුම් වලට දිගුකල් පවතින ආරක්ෂාවක්. පෙරකුණි සමෙහෙම ඉතිරි කරනවා. Full cream සුපිරි අඩම මිල රුපියල් 920යි. අපි අයිටම් එක හදාගත්තා. මෙච්චර ඉක්මනට? හොඳයිනේ පුතේ. කවුද හැදුවේ? කටියනේ. මාරුවා. අපි බලමුකෝ. මේ පුතේ, ඕගොල්ලෝ දැංගිලා කාලෙන්නකෝ. ඉන්ටර්වල්නේ. ඉන්ටර්වල් එකෙන් පස්සේ බලමු. හොඳයි ආ. මොකෝ කට්ටිය බලන්නනේ. මම මේගොල්ලන්ට අයිටම් එකක් හදන්න කියලා කිව්ව උදේ. ඕ. මේ දැන්නේදී හදලත් ඉවරයි. හරි දක්ෂයි නේ. හ්ම්. මටත් ඒක නම් තේරුණානේ. හරි දක්ෂ ළමයි. හ්ම්. මේ ඒක නෙමෙයි. දැන් අද අපි කැන්ටීන් එකෙන් ගන්නේ. ඕනේ ආෂා. අනේ මන්දා. මේ ගෙදර මිනිස්සුත් මාරයි නේ. අනේ මන්දා ආෂා. විහාරයි මායි කතා වුණේ අපි දෙන්න නේද ඔයාව මේ අමාරුවේ දැම්මේ කියලා. ඇයි ආලෝක හැම කියන්නේ? නෑ ඉතින් බෝඩිම හොඳයි ඔයත් එහෙට එන්න කියලා අපිනේ කිව්වේ. අයියෝ පිස්සු දානේ මං එහෙම එකට කිව්ව නෙවෙයි. මං කිව්වේ ඉතින් මේ වගේ දවස් වලට ඔයාලා වුණත් අමාරුවේ නේ. අමාරුවේ නම් තමයි ඉතින් මොනව කරන්නද කියලා. මට නම් හිතෙන්නේ මමද කොහෙද ඔය දෙන්නාම අමාරුවේ දැන්නේ. ඇයි දැන් ඔයා එහෙම කියන්නේ? මමනේ හිට මුලින්ම ගියේ. ඊට පස්සේ ඉතින් මම නන්දිකත් එක්ක ආවා. දැන් ඕගලන්ට මං ඉස්සරහ රන්දිකගේ ආච්චිට බනින්න බෑ. පිස්සු දානේ. එහෙම දෙයක් නෑ. මොකද රන්දිකත් ආච්චිට බනිනවනේ. ඒක නම් ඇත්ත. දුලන්. පුතේ දුලන්. පුතේ පොඩක් එන්නකෝ.
ඇඩි මේ කොහොමද ගෙවල් පැත්ත ෂෝක් ඇතිනේ ඇඩි නෑ ආචිතාවලු නේ නේ අයියෝ මොකද කියන්නේ අරේ හෙඩ්ලයින් ඒ තරම් ආදරෙල්ල පොඩි දෙන්නට ඇයි තමිර අයියා පුතේ වනිසද ඔව් ඒ දින නැතුව යන්නේ නැහැ කියන්නේ දැන් අයියා මොකද කියන්නේ අයියා කියනවා යන්න කියලා හැබැයි යන්නේ අමේ දුලන් පුතේ ඔයා චූටි වැඩක් කරන්න ඕනේ මොකද ටීච් ඔයා ගෙදර ගිහලා කියන්න ටීචර්ලා තුන් දෙනාට අද කන්න නැහැ මේ ඒ නිසා අපි වෙන තැනක් හොයනවා ඔයාටත් කිව්වේ කියන්න අපිට අලුත් තැනක් බලන්න කිව්වා කියලා අපොයි ටීච් නෑ 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 අපි යනවට කියනව නෙවෙයි ඔයා එහෙම කියන්නකො ඇත්තටම ටීචර්ලාට කැම නැද්ද අද නෑ පුතේ අපි කැන්ටිමෙන් කන්න ටීචර් මං උනා හෙට අම්මට කියලා කැම ගියන් ඉන්නා මේ ඒ වැඩේ කරන්න එපා ඊට පස්සේ අම්මා මහන්සි වෙනවා නෑ නෑ මොන මහන්සියක්ද ටීචර් ඕනේ නෑ අපි දැන් අද නැන්දට ගිහිල්ලා කියන්න හෙට ඉඳන් අපිට කැම ඕනේ කියලා අනේ මන්දා ආජ්‍රත් සල්ලි ගන්න විතරයි හරි කමක් නෑ පුතේ අපි බලමුකෝ ඔව් මේ ඔයා යන්නකෝ පන්තියට හරි ටීචර් අම්මෝ ඉතින් එයාත් අයියා වගේම තමයි නේ තරහ යන විදි තරහ නම් යන්නේ ඉතින් මේ හොරන්නකො යන්නේ නැ කන යන්නේ කදලා කරලා කොල්ලන්ට දීපන් ලේ වඩන්න හැමතිස්සේම මාර කැටුවට ගිහිල්ලා ගේන්න ඕනේ නෑනේ කඩෙන් පිලෙන් දේවා ඔව කඩලා හදලා දෙනවා අම්මේ පැපෝ ඒකෙින්ද තමයි අර ඕසෙටල් කැලේට ගිහිල්ලා ඒ ඉතින් ගොඩාක් තියෙනවා තමයි ඉතින් උමනා වෙලාවට කඩලා කනවා අනිත් කොහොම ටික ගන්න අපි හරක් ඈ චාන්දනියා අහගනින් බන්දයක් කිව්වම අහගනි මේක වෙලාවකට මෙහෙම අවුරක් අරගෙන පරිපුඩිංගක් හොදලා දාලා වාංජනේට හදපන්. තව දවසකට තව වේලකට මැල්ලුමක් කරපන්. අනිත් වේලට කොස්සට දෙක තුනක් ඔය කුස්සියෙන් අහුරලා අරගෙන කලලා තැම්බෙන්න තියලා මේ අහුර දාලා ඒකත් වාංජනේ. එහෙම හදලා දෙනවා අම්මේ. හැබැයි ඉතින් හැමදාම නෙමෙයි. දැන් මට කියපන්. ඔබට මේක හදන්න බැරිද? නෑ නෑ අපි ඕක දවල්ට හදමු අන්තිමේ ඉතින් මං ඉදදී අම්මා මොකටද මේ මහන්සි වෙන්නේ ආපෝ කතා කරන්න එපා කන බත් කටට මං ණය වෙන්න කැමති ගෑණියක් නෙවෙයි වචන අහන්න කැමති නෑ වැඩ කරලා තමයි බත් කට උනත් කන්නේ දැන් අම්මට කවුද එහෙම කිව්වේ අනිතේ ඉතින් අම්මා හැමදාම මෙහෙ ඉඳාවේ නෑනේ අම්මේ චාන්දනියා කොල්ල දෙන්න මෙහෙන් මට බාර දෙනකන් මම මෙහෙන් යන්නේ නැත ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නාලක්ස් අපොචියෝ අම්මේ නන්දනියෝ කැන්ටිම මොකෝ කැන්ටිම කැන්ටිම ගෙරුවා ඉන්ටර්වල් එකෙන් පස්සේ මේ දුවගෙන ආවේ. ඉතින් ඇයි උඹ මේ හදිස්සි? අම්මා බලන්න ආවේ අම්මේ. මගේ මොකක් බලන්නද මේ මං යසට ඉන්නේ බං. ඇයි අනේ ඔයා රෙදි ටිකත් එක්ක ආවමයි. ඔයත් නෑ කොල්ල දෙන්නත් නෑ. ඕ සෝන් පිටණියක් වගේ අම්මේ ගෙදර ඉන්න ඉදින්නේ අප්පා. චාන්දනියා මගේ දුවේ මෙන්න මේ ටික ගලපල රස කොල්ලා කියපන්කො ලොකු කොල්ලට. අනේ මට ඕවා කියන්න යන්න බෑ අම්මේ. ඇයි බෑ කියන්නේ? උඹ ඒ අයගේ අම්මනේ. අම්මනේ.
හරි ඉතින් අම්මා එයාගේ ආච්චි අම්මනේ අම්මා කියන්න හරි මේ ආන්නකෝක්කේ ගෙදර අම්මා නැතුව වස පාළු යැත්තම යනේ අම්මේ ගෙදර යමුකෝ නෑ 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 නන්දනියා මේ පුංචියව දෙන්න නැතුව මම මේ ගෙයින් අඩියක් එළියට තියන්නේ නෑ අම්මා එහෙ එන්නේ නැත්තම් ළමයි දෙන්නත් තරම් මාත් මෙහෙ එනවා මොකද කිව්වේ ඇහුන්නේ ළමයි දෙන්නත් එක්ක මාත් මෙහෙ එනවා කියලා කිව්වේ අප්පට සීරි මහවුන්දා බොලගේ තාත්තත් එයි මෙහෙ බින්න බහින් මුළු ගමමයි පාළුයි කියලා හොඳ ඇත්තනි අම්මේ දැන් එතකොට මේ දරුවෝ දෙන්න ඔය ගෙදර හිටියා ඊට පස්සේ ටික දවසයි මෙහෙ ගෙනල්ලා දැන් මේ දරුවෝ දෙන්න නැති ටික දවසක ඔය ගෙදර ඉන්න ඔක්කොටම පාළු රිතුණා එතකොට මේ දරුවෝ දෙන්න ඒ ඉදිරියේ හොඳට සලකන්න තිබුණානේ මොකද්ද මොකද සලකීමක් ගැන කියන්නේ මොකද්ද කියන්නේ යකි හ දැන් අපේ ලොකු පුතා මේ දරුවෝ දෙන්න මේ ගෙදරට අරගෙන ආවේ ඒක වැරදි වැටහීමක් වැරදි වැටහීම මොකද්ද ඒ වැරදි වැටහීම ඒක අක්ක පුතාගේ මහගන්න ඕවට කතා කරන්නේ නැහැ කියලා මං හිතලා ඉවරයි අම්මේ හොඳේ හරි දැන් මට කියපන් උඹ මේ ළමයි දෙන්න දෙන්නව නැද්ද අම්මේ මම ළමයි දෙන්නේ ගෙනාවේ නැහනේ අම්මට දෙන්න අනේ දෙයි හා බුදුරුවනේ මේ දරු දෙන්න අරගන්න මට පොලිසිය හතේ යන්න වෙයි අම්මා යන්න පොලිසිය බග බොල මේ කිනම් මහස්සට කපටෙටියා ඇත්තමයි අම්මේ බාප්නේ කොහොඳ මට හයියා මං ආව යන්නේ ඉන්න නෙමෙයි මට කියලාත් ළමයි දෙන්නේ කේ ඉන්නවනේ ඕක තියපන් මං කරගන්න තමයි මචං අපේ ගමේ මොනාද ගියාම ලස්සන නැත්තේ බලන් කෝපි. ඒක නැත්ත. මේ ඒක නෙමෙයි. මොකද්ද බං ඔය සංස්කෘතික වෙලක් තියෙනවා කි? ආ. ඔබ දන්නේ නැහැනේ මචං. ඒක මේ අපේ රන්දිගියාගේ ඡන්ද වෙනවා. දැන් අපිටත් නරන්න වෙයිද? මොකද්ද? ධාර්සන්නේ. පිස්සුද මං? ඔයේන ඒක තියෙන්නේ මේ අපිට නටන්න නෙමෙයි බං. මේ ලොකු දෙයක්. ඇයි? මට නටන්න බැහැ. ඒක තියෙන්නේ මචං. දැන් අපේ සංස්කෘතියේ තියෙනෝනේ. ඔව්. අපේ උරුමේ තියෙනෝනේ. ඒක මේ අපේ ගමේ මිනිස්සුන්ට පොඩ්ඩක් පෙන්වන්න. හරිද? අපේ පාට් එක මොනවාද? අපිට තියෙන්නේ මචං මේකට පොඩ්ඩක් උදව් කරන්න. ඔබ දැන් රන්දිගිය කියන වැරදි කරන් ඉඳහන්කෝ. තව ටික දවසකින් ගාන්ට රන්දිකය ප්ලෑන් කරලා උඹ බිස්නස් එකට ජොයින් කරනවා. ඒ හොඳයි බං. ඊට පස්සේ අපි දෙන්නට තමයි ගේම ගහන්න තියෙන්නේ බං. මේ මිලන් මං අහන්න මිටි. උඹ රන්දිකලා ගෙදර ඉන්න එක අවුලක් නෑනේ. සුද අවුලක් නෑ. හැබැයි සුන් අවුලක් දන්නේ නෑ. කරදරයිනේ මචන්නේ. ඔව් ඔව් පොඩ්ඩක් කරදරයි නම් තමයි ඉතින් ඒ දෙත්‍ර හිතන්න එපා. නෑ නෑ මොන කරදරයක්ද බං එහෙ ඔය සාගරේ වගේ ඉඳ තියෙන්නේ මචං ඒක තමයි රන්දික අපේ මේ දුනේස්ගේ රන්තිලක සර්ගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ අපේ සංස්කෘතික වලල ඉක්මනට කරගන්න මේ දැන් ඔය ක්‍රිකට් මැච් එකේ අපිට වරද්දන් ඩාපු ඇමතිතුමාට අන්තිම මොකද උනේ ඒක අනිත් පැත්තනේ මමත් ඕකම ගුව රන්දිකත් එක්ක ඒකෙන් අන්තිමට උනේ ඇමති කවුද කියලා මිනිස්සු දැනගත්තා දැත්ත නැත්තන් චූලා හඳුන්වා දෙන හච් වන් ලෝඩ් එකම දෑයක් වෙනුවෙන් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා මේ දුනේෂය තමයි ඉහලින් උපදෙස් අරගෙන උදව් අරගෙන අපි වසරණ කරන්නේ මොකක්ද මත්තුම මේකට කරන්නේ ඒක තමයි සේ මහත්මේ කල්පනා කරේ මට කියන්න ඔයා ගෙදර යන්න එනවද නැද්ද අයියෝ ඉඳ
සදහන් ඩිංගක් මේ පොඩි උන් දෙන්න එක්කම මං එන්නා